ලෝක විවාහක රූ රැජින කිරුළ තෝරණ ඇමරිකාවේ කැලිෆෝනියා නුවර මිසිස් වර්ල්ඩ් සමාගම 2020 වසර සඳහා තෝරාපත් කරගෙන ශ්‍රී ලංකාවට පිරිනමා තිබූ කිරුළ කැරොලින් ජූරිගෙන් ගලවා එම තරගාවලියේ දෙවනි තැන දින් වූ අයර්ලන්තයේ කේට් ෂ්නයිඩර් වෙත පිරිනමා තිබේ. ඔවුන්ගේ මෙම වෙනස්කම සම්බන්ධ නිල නිවේදනයක්ද සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබේ. පසුගිය දිනක ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී කැරොලින් ජූරි සිදු කළ ක්‍රියාව එම කිරුළට නොගැලපෙන්නක් බවට විවේචන එල්ල වූ අතර ඒ සම්බන්ධ වාර්තා වීමෙන් පසුව ඔවුන් විමර්ශනයක් පවත්වන බව දන්වා තිබුණි. විමර්ශන කාලය අතරතුරදී කැරොලින් ජූරි වීඩියෝවක් නිකුත් කරමින් තමා වැරදි නැති බවත් සාධාරණයේ වෙනුවෙන් පෙනී සිටි බවත් කියා සිටි අතර යුක්තියේ නාමයෙන් තමා ඉල්ලා අස්වන්නට සූදානම් බව දක්වමින් කිරුළ ගලවා අතට ගත්තාය. මේ සංඥාව ඔස්සේ යමින් ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම ඇය වැරදිකාරියක බවට සදහනක් නොකර කැරොලින් ජූරි ඉල්ලා අස්වීම ඔවුන් වෙත දැනුම් දී ඇති බැවින් හිස්තැන දෙවැනියාගෙන් පුරවන බවත් කැරොලින්ගේ අනාගතය වෙනුවෙන් සුබ පතන බවත් දක්වමින් සුබවාදී ලෙස ප්‍රශ්නය නිම කර තිබේ. මේ අනුව කැරොලින් ජූරිට ඉදිරි මාස 7ක කාලයේදී මෙම කිරුළ සම්බන්ධ කරගෙන ඇති කරගත් ලක්ෂ ගණනක් වටිනා කොන්ත්‍රාත්තු වලින් ඉවත් වන්නට සිදුවන අතර ලබන දෙසැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන 2021 වසරේ ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී වී ඊළඟ ජයග්‍රාහිකාවට කිරුළ පළඳවන්නට ලැබෙන අවස්ථාවද අහිමි වී යයි. මෙම කිරුළ වසරක කාලයකට පමණක් වටිනාකම් නොකියවෙන්නක් වන අතර 1984 සිට මේ දක්වා වසර 37ක් රෝසි සේනානායක එහි ගෞරවය රැකගත් ලෙස කැරොලින්ට එහි වටිනාකම රැකගන්නට නොලැබී යාම අවාසනාවකි. ශ්‍රී ලංකාවේ නම ඉදිරියේ ලැබුණ ජයග්‍රහණයක් අපකීර්තිමත් ලෙස අහිමි වී යාමද කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී පුෂ්පිකාට පිරිනැමූ කිරුළ ගලවමින් කැරොලින් ජූරි සිදු කළ ක්‍රියාව නිසා ඇයට පොලිසි ගානේ රස්තියාදු වන්නටත් අත්අඩංගුවට පත්වන්නටත් සිදු වූ අතරම ජාත්‍යන්තර රූපවාහිනී හා යුටියුබ් නාලිකාවන්ගේ හාස්‍යජනක විවේචනයන්ට බඳුන් වීමටද සිදුවිය. පුෂ්පිකා අසාධාරණයි, මම සමාව ගන්නේ නැහැ යයි දැඩි ප්‍රකාශ සිදු කළ නමුත් ඇය අධිකරණයට ඉදිරිපත් වී පසුගියදා ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස ලබාගත්තේ මෙම ගැටලුව සාමකාමීව සමතයකට පත් කරන්නට කැමැත්ත ලබා දීමෙනි.